सद्धम्मं मुनिराजस् सुनन्तो सग्गमोक्खदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस् तीनिमानि भिक्कवे संकतस् संकतलक्षणानि कतमानि तीनि उपादो पञ्ञायति वयो पञ्ञायति हितस् अन्यतत्तं पञ्ञायति සද්ධාවන්ත පිනතුනි හැම දිනම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ මහරගම පෙරකුම්මාවතේ 7/5 නිවසේහි පදිංචි පී කරුණාවති මහත්මිය විසින් පින්කමේ ආරමුණ නොවැම්බර් මාස 10 වෙනි දින ජන්මදිනයේ යෙදෙන පී කරුණාවති මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය නිර්වාණ අවබෝධය පිණිස මෙම ධර්ම දේශනාව මේ කුසලයේ හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව ඒ වගේම කරුණාරත්න මහත්මියගේ මියගිය දෙමව්පියන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මෙම ධර්ම දානමය කුසලය නිවන් සුව පිණිස හේතු වේවායි ප්‍රාර්ථනා කරමින් මහරගම පෙරකුම්මාවතේ 7/5 නිවසේහි පදිංචි ගුණසේකර පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය නිර්වාණ අවබෝධය පිණිස මේ ධර්ම දානමය කුසලයේ හේතු වේවා යන ප්‍රාර්ථනාවක් ඇතිව දේශකයන්න් වහන්සේට සහ ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටත් නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන ඒ දායක පින්වත්න් විසින් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කළේ නිවන් මගට ප්‍රවිෂ්ඨ වීම සඳහා ස්කන්ධයන්ගේ උදය වය පිළිබඳ විදර්ශනා ප්‍රඥාවෙන් දැකිය යුතු ආකාරය පැහැදිලි කරමින් අද ධර්ම දේශනාව සිදු කරන හැටියට ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ තික නිපාතේහි දැක්වෙන සංකත ලක්ෂණ සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේෙහිදී දේශනා කරනවා තීනි මානි භික්කවේ සංකතස්ස සංකත ලක්ෂණාන්. මහණෙනි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ සංස්කාර ධර්මයන්හි ඒ සංස්කාර ලක්ෂණ තුනක් ප්‍රකට වෙනවා. ඒ මොනවද? උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤාය. හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගැනීමක් පෙනෙනවා. අභාව ප්‍රාප්ත වීමක් පෙනෙනවා. ඒ හටගත් තැන ඉඳලා අභාවයට යන තෙක් යම් යම් වෙනස්කම් වලට භාජනය වෙන ස්වરૂපයක් පෙනෙනවා.
එහෙම නැත්නම් දිราපත් වීමක් වෙනසක් ප්‍රකට වෙනවා. මෙන්න මේ කාරණා තුන සෑම සංස්කාර ධර්මයකම සංස්කාර ලක්ෂණ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉපදීම, අහෝසි වීම සහ ඒ අතර වෙනස්කම් වලට භාජනය වීම. එතකොට දැන් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට ඒ දායක පින්තුන් අපට ඉදිරිපත් කළේ නිවන් මාර්ගට ප්‍රවිෂ්ඨ වීම සඳහා සංස්කාර ධර්මයන්ගේ උදය වය දැකීම කොහොමද විදර්ශනා ප්‍රඥාවෙන් සිද්ධ කරන්නේ. ඒකම වැදගත් මාතෘකාවක්. මොකද තථාගතයන් වහන්සේ දේශනා කරන මේ ප්‍රධාන ලක්ෂණ තුන අපි ඕනම කෙනෙකුට බැලූ බැලමට වැටහෙනවා වගේ තමයි අපට හැඟෙන්නේ. ඒ කියන්නේ සෑම දෙයකම හට ගැනීමක් අපට පේනවා. දැන් මිනිස්සෙක් ගත්තහම මිනිස්යාගේ ඉපදීමක් පේනවා. මරණයට පත්වීමක් පේනවා. ඒ අතරතුරේ අනුක්‍රමයෙන් දරුවෙක් හැටියට, තරුණයෙක් හැටියට, වැඩිහිටියෙක් හැටියට, මහල්ලෙක් හැටියට විවිධ වයස් මට්ටම් වලදී කායික වශයෙන් මානසික වශයෙන් ඇති වෙන වෙනස්කම් සමූහයක් අපට පෙනෙනවා. එනිසා ඉපදීම, අභාවය සහ ඒ අතර ඇති වෙන වෙනස්කම් අපට දැනෙනවා වගේ අපට බැලෝ බැලමටම යම් හැඟීමක් ඇති වෙනවා. ඒ හැඟීම 100%ක්ම වැරදි කියලා කියන්න බෑ. නමුත් ඒ අපට ඇති වෙන දැනීම විදර්ශනා ප්‍රඥාවක්ද කියන එකයි අපි විමසා බැලිය යුතුයි. මොකද යම්කිසි කෙනෙකුට මතු පිටින් යම්කිසි වැටහීමක් ඇති වුණු පමණට සක්කාය දිට්ඨිය දුරු කරන්නට, කෙලෙස් ප්‍රහාණය කරන්නට පහසු නැහැ. ඒකට හේතුව තමයි අපට සමහර දේවල් මතු පිටින් වැටහුණාට ඒ ඇති වෙන වැටහීමම සමහර වෙලාවට වෙනත් වැරදි වැටහීමකට හේතුවක් වෙනවා. උදාහරණයක් හැටියට අපි හිතමු මැටි බඳුනක් අපරික්ෂාකාරීව පරිහරණය කිරීම නිසා එය බිම වැටිලා කෑලිවලට බිඳෙනවා. එහෙම බිඳෙනකොටම අපට ධර්මයේ පිළිබඳව යම් සංඥාවක් තියෙනවා නම් අපට හැඟෙනවා මැටි බඳුන බිඳුණා. ඒ කුමක් නිසාද? හටගත් හැම දෙයක්ම බිඳෙනවා. සෑම දෙයක්ම අනිත්‍ය ධර්ම. ඒ නිසා මැටි භාජනය කියන්නේ බිඳෙන දෙයක්. ඒ නිසා ඒක බිඳුණා කියන මතු පිට අදහස අනිත්‍ය පිළිබඳව අපිට මතු කරගන්න පුළුවන්. දැන් ඒක බිඳුණු බව කනට ඇහෙනවා, බිඳිලා කෑලි ටික වෙන් වෙච්ච හැටි ඇහැට පේනවා. එතකොට ඒ පිළිබඳව පියම් කෙසේ ධර්ම සංඥාවක් මතු කරගන්නට පුරුදු වෙලා තියෙනවා. නමුත් එපමණක් නම් අපි අනිත්‍ය හැටියට දකින්නේ, බිඳීම හැටියට දකින්නේ, ඒත් එක්කම අපට යම්කිසි වැරදි වැටහීමක් ඇති වෙනවා. මොකක්ද ඒ වැරදි වැටහීම? ඒක බිම වැටෙන්නේ නැතුව තිබුණා නම් පරිස්සමින් තියාගන්න තිබුණා. අපරීක්ෂාකාරී වෙච්ච නිසා තමයි ඒක බිම වැටලා බිඳිලා ගියේ. ඒක පාවිච්චි කරන්න බැරි මට්ටමටපත් උනේ. අපරාධය ඒක පරිස්සමින් පාවිච්චි කරා නම් තව කාලයක් පවත්ව ගන්න තිබුණා කියන අදහසක් එනවා. ඒකට ඒකත් බැලෝ බැලමට වැරදි නැහැ වගේ තමයි පෙනෙන්නේ. නමුත් මේකක්වත් විදර්ශනා ප්‍රඥාව නොවන නිසා අපි තුල අර ඇති වෙන විවිධාකාර වැරදි දෘෂ්ටිවලට මේ වැටහීමම හේතුවක් වෙනවා. මොනවද වැරදි දෘෂ්ටි කියලා කිව්වේ? දැන් බිඳුණු බව දුටුවා, ඒ බිඳුණු බවත් පිළිගන්නවා, ඒක අනිත්‍යයි කියලා දකිනවා, තේරුම් ගන්නවා. හැබැයි ඒත් එක්ක අපට හැඟෙනවා පරිස්සම් කරගත්තනම් කලක් මේක තියාගන්න තිබුණා. දැන් එතකොට ඒ හැඟීම මොකද්ද? උත්සාහ කළොත් අපට ධර්ම අපේ කැමැත්තට අනුව පවත්වන්න පුළුවන්. උත්සාහයක් ගත්තොත් අපට මේ ධර්ම නිත්‍යව යම් කාලයක් ඒවා අනිත්‍ය නොවි තියාගන්න පුළුවන් වගේ හැඟීමක් එනවා. ඒක වැරදි දෘෂ්ටිය. එතකොට මේක අපට හැම දෙයක් සම්බන්ධවම නාම රූප ධර්මයන් සෑම දෙයක් සම්බන්ධවම මේ වැරදි දෘෂ්ටිය ඇති වෙනවා. අර මතු පිටින් පමණක් අපි අනිත්‍ය දකිනකොට. මතු පිටින් කියලා කියන්නේ අපි ඒ දුටුවේ ප්‍රඥප්තියේ බිඳියා. ප්‍රඥප්තිය කියන්නේ භාජනයක් හැටියට ඒක හදලා තිබුණා. හැදුවේ කවුද? මිනිසුන් විසින්
අර මැටි ටික පදම් කරලා අනලා ඒකෙන් අවශ්‍ය විදිහට ඒ බඳුන නිර්මාණය කරනවා. ඒතකොට භාජනය කියලා කියන්නේ සකසපු දෙයක්. ඒ සකසපු භාජනය තමයි දැන් මේ බිඳුනේ. ඒ බිඳුනයි කියලා ඒ මැටිවල එහෙම නැත්නම් ඒ භාජනයේ මැටි බඳුනේ මැටි කෑලි එහෙමම තියෙනවා. ඒ මැටි කෑලිවල තියෙන මැටි හෝ පස් ඒවා එහෙමම පවතිනවා. එතකොට ඇත්තටම ඒවා එහෙමම පවතිනවද? අන්න එහෙම විමසලා බැලුවහම තමයි අපිට පේන්නේ මැටි බඳුන හැටියට තිබුණේ මොනවද? පඨවි ධාතුව මූලික කොටගත් ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්ධාෂ්ටක රූප කලාප වලින් සැකසුණු රූප සමූහයක්. ඒ රූප සමූහයක් අප විසින් පිළියල කරන ලද ආකාරයක් තමයි භාජනය කියලා අපි හඳුනාගත්තේ. දැන් ඒකයි බිඳුනේ. ඒතකොට ඒක බිඳුනත් ඒක බඳුනක් හැටියට තිබුණත් අර ඒ භාජනයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ මූලික සුද්ධාෂ්ටක රූප කලාප බිම වැටෙන්න ඕන නෑ. ඒක ඒක ඝනව තිබුණත් කෑලි හැටියට තිබුණත් කුඩු හැටියට තිබුණත් ඒව ඇතුළේ තියෙන පඨවි ආපෝ තේජෝ ආදී රූප කොටස් ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳෙනවා. එතකොට දැන් අර බඳුන බිඳෙනවා කියලා තේරුම් ගත්තහම අපි යම් ප්‍රමාණයකට අනිත්‍ය හඳුනාගෙන තියෙනවා. හැබැයි ඒ ප්‍රඥප්තියේ විභේදනය ගැන පමණක් නම් අපිට එතකොට ඇති වෙනවා පරිස්සම් කරගත්තනම් මේක තියාගන්න තිබුණ තව කලක්. ඇයි ඒ? එතකොට අපිට නොපෙනී යනවා මේක පරිස්සමින් තිබුණත් ක්ෂණයක් ක්ෂණයක් පාසා රූප කොටස් බිඳෙනවා. හටගත් රූප හෝ නාම ධර්ම බිඳී යන්නට බිම වැටෙන්න ඕන නැහැ. තව කෙනෙක් විසින් ඒක බිඳින්න ඕන නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සෑම සංස්කාර ධර්මයකම උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති හට ගැනීමක් පෙනෙනවා බිඳියාමක් පෙනෙනවා. එතකොට මේ බිඳියාමක් පෙනෙනවා කියලා කියන්නේ සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණ. එතකොට කවුරුවක් මේක බිම දාපු නිසා බිඳුනා කියන කතාවක් නෙමෙයි. ඒ කවුරු හරි බිම දාලා බිඳුනේ අර අප විසින් හදාපු භාජනයේ කියන ප්‍රඥප්තියයි. භාජනයේ කියන සැකසුමයි බිඳුනේ. එයයි විභේදණයටපත් උනේ. ඒක බඳුනක් හැටියට එහෙමම තිබුණා වුණත් කෑලි වශයෙන් තිබුණා වුණත් මැටි වශයෙන් තිබුණා වුණත් පස් වශයෙන් තිබුණා වුණත් එහි තියෙනව පඨවි ආපෝ තේජෝ වායෝ ආදී රූප කොටස් ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳෙමින් යලි හටගත්. දැන් එතකොට අපට ඒ පරිස්සම් කරගත්තනම් මේක රැකගන්නට තිබුණා කියන වැටහීම හෝ ඒ වැරදි දෘෂ්ටිය අපට ඇති වුණේ කොමක් නිසාද? අපි යම් ප්‍රමාණයකට කරුණු තේරුම් ගත්තා. හැබැයි ඒක විදර්ශනා ප්‍රඥාවෙන් ගැඹුරින් දැක්කේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ බොහෝ වැරදි දෘෂ්ටීන් ඇති වෙන්නේ යම් ප්‍රමාණයකට දේවල් ගැන හිතන කල්පනා කරන බුද්ධියක් ප්‍රඥාවක් තියන අයටමයි. තථාගතයන් වහන්සේ ලෝක පහළ වෙන කාලේ දෘෂ්ටීන් 62ක් දඹදිව තිබුණා. බ්‍රහ්මජාල සූත්‍රයේදී මේ පිළිබඳව පැහැදිලි කරනවා. ඒ වගේම තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ දෘෂ්ටීන් හටගත්තේ අඥානයන් නිසාම නෙමෙයි. යම් බුද්ධියක් යම් ප්‍රඥාවක් ඇතිව දේවල් පිළිබඳව හිතන්න, කල්පනා කරන්න, තේරුම් ගන්න උත්සාහ කරන අය නිසා. ඇයි ඒ? යම් ප්‍රමාණයකින් මතු පිටින් දැනගත්තාම ඉන් ඔබට තියෙන කාරණේ වැරදිවට වටහා ගන්න පුළුවන්. ඒ දැනටමත් Tamanට යමක් වැටහෙන නිසා අර නොවැටහෙන ප්‍රමාණය පිළිබඳවත් Taman හිතලා මතලා කල්පනා කරලා Tamanගේ මතිමතාන්තරයක් හදාගන්න. ඒ අනුව ඒ තරත්තා වැරදි දෘෂ්ටි වලට එළඹෙනවා. එතකොට Taman හරි හම්බ කරගත්තු දේ කාලා බීලා නිදා ගන්න මනුස්සයට ඊළඟ භවයක් තියෙද, මැරුණහම මොකද්ද වෙන්නේ, කොහෙද උපදින්නේ, උපදින්නේ කොහොමද, මේවා පිළිබඳව හිතන්න අවශ්‍යතාවයක් නැහැ. එනිසා බඳු තැනැත්තාට ඒ වගේ දෘෂ්ටි පහළ වෙන්නට අවකාශයක් නැහැ. අර ඒවා පිළිබඳව හිතන කල්පනා කරන සොයන කෙනෙකුටම තමයි වැරදි දෘෂ්ටි මතුවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිබ්බ චක්කු ඥානය උපදවාගත්තු අය පවා වැරදි දෘෂ්ටි වලට එළඹෙන්නට පුළුවන්. දිබ්බ චක්කු කියලා කියන්නේ මිත්‍ති ප්‍රාකාර පර්වත විනිවිදගෙන බොහෝ දුර දකින්නට පුළුවන්. ඒ වගේම මැරෙන උපදින සත්වයින්
පැහැදිලිව දකින්නට පුළුවන්. මෙතන මිය ගියා, අසවල් තැන ඉපදුනා. එතන මිය ගියා, මෙතන උපන්. හරියට දෙපැත්තේ තියෙන ගොඩනැගිලි දෙකක් අතර හිටගෙන ඉන්න කෙනෙක්, ඒ ගොඩනැගිල්ලෙන් නික්මිලා මේ ගොඩනැගිල්ලට මිනිස්සු ප්‍රවේශ වෙන හැටි, මේ ගොඩනැගිල්ලෙන් නික්මිලා ඒ ගොඩනැගිල්ලට ප්‍රවේශ වෙන හැටි පැහැදිලිව දකින්නාසේ තමන්ගේ දිව්‍ය නේත්‍රයෙන් මැරෙන උපදින මිනිසුන් සුතුපපාත වශයෙන් දකින්නට පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්මය කර්මඵලය පිළිබඳ විචක්ෂණ බව අඩු යම්කිසි පුද්ගලයෙක් මේ විදිහට දිබ්බ චක්කු ඥානය උපදවා ගන්න. උපදවාගෙන එතනත්තා දකිනවා මුළු ජීවිත කාලෙම දස කුසල්ම කරමින් හිටපු මිනිස්සෙක් මැරිලා ගිහිල්ලා සුගතියක උපදිනවා. ඔහුගේ දිබ්බ චක්කු ඥානය දකිනවා. තවත් කෙනෙක් මුළු ජීවිත කාලෙම කුසල් දහම් කරමින් දස කුසල් කරමින් හිටපු කෙනෙක් මැරිලා ගිහින් දුගතිය උපදිනවා. ඒකත් මොහු දකිනවා. දකිනකොට දැන් එතනත්තා පැහැදිලිව දකිනවා දස කුසල් කරපු කෙනා සුගතියේ උපදිනවා, දස කුසල් කරපු කෙනා දුගතියේ උපදිනවා. දැන් මේ නිසා ඔහුට යම්කිසි වැරදි දෘෂ්ටියක් උපදිනවා. කුසල් කළාට පළක් නැහැ, මොකද ඒ තැනත්තා දුගතියේ උපදිනවා. අකුසල් කළාට කමක් නැහැ, මොකද අකුසල් කරපු අයත් සුගතියේ උපදිනවා කියන වැරදි දෘෂ්ටියක් ඇති වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒ තැනත්තා අර දස කුසල් කරපු මිනිස්සයා මිය ගිහිල්ලා දුගතියේ උපදිනවා කියලා දැකපු තැනට එනකන් නිවැරදි. හැබැයි ඔහු එළඹුණු දෘෂ්ටිය වැරදි. ඒ වගේම දස අකුසල් කරපු කෙනා සුගතියේ උපන්නා කියන තැනට එනකන් දැකපු දේ නිවැරදි. හැබැයි ඔහු එළඹුණු දෘෂ්ටිය වැරදි. ඇයි ඒ? ඔහුට කර්මයේහි විචිත්‍රාකාරයෙන් විපාක දෙන කර්ම විභංග ඥානය නැති නිසා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. දස කුසල්ම කරපු කෙනා උනත් දුගතිය උපදින්නට පුළුවන්, දස අකුසල්ම කරපු කෙනා උනත් සුගතිය උපදින්නට පුළුවන්. කුමක් නිසාද? කර්ම කරපු විදිහට නෙමෙයි විපාක දෙන්නේ, මතු වෙන විදිහටයි. මේ ජීවිත කාලෙමෙ තනත්ත දස කුසල් කළත් මරණාසන්න මොහොතේ పూర్වේහි කරන ලද අකුසල කර්මයක් ඉස්මතු වුනොත් ඒ තනත්ත දුගතිය උපදින්නට පුළුවන්. ඒ වගේ මේ ජීවිත කාලෙමෙ තනත්ත දස අකුසල් කළත් పూర్වේ කරන ලද කුසල කර්මයක් මැරෙන මොහොතේ සිහිපත් වුනොත් ඒ තනත්ත සුගතිය උපදින්නට පුළුවන්. එතකොට දැන් මේ සියුම් කාරණේ පැහැදිලිව දකින්න නැතිනම් අර දිබ්බ චක්කු ඥානෙ උපදවාගෙන හිටපු තැනත්තාට පවා වැරදි දෘෂ්ටි නැති වෙන්නට පුළුවන්. ඒතොර ඒ තැනත්තාට වැරදි දෘෂ්ටියක් ඇති වෙන්නේ අවිද්‍යාව නිසා නෙමෙයි. යම් ප්‍රමාණයකට බුද්ධිය ප්‍රඥාව අවදි කරලා තියෙනවා. දිබ්බ චක්කු ඥාන කියන්නේම ප්‍රඥාවෙන් උපදින තත්ත්වයක්. හැබැයි ප්‍රඥාව එක් කාරණයකට අදාළ වුණාට ඊට වඩා සියුම් තව බොහෝ පැති තියෙන්නට පුළුවන්. ඒව ගැන පැහැදිලි වැටහීමක් නැති වුණොත් වැරදි දෘෂ්ටිවලට පැමිණෙන්නට පුළුවන්. මේ ලෝකේ අපි ධර්ම ඉගෙන ගන්නකොට තේරුම් ගන්නට ඕන අවිද්‍යාව සහ මිත්‍යා දෘෂ්ටිය කියලා කරුණු දෙකක් තියෙනවා. අවිද්‍යාව කියන්නේ නොපෙනෙන, නොදැනෙන, නොයැටෙන බව. ඒ කියන්නේ අන්ධකාරය වගේ. අන්ධකාරය නිසා අපට පැහැදිලිව පේන්නේ. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ එහෙම නෙමේ, යමක් වැරදි විදිහට දැකලා තියෙනවා. වැරදි විදිහට තේරුම් අරගෙන තියෙනවා. එතකොට මොකුත්ම දකින්න නැතුව ඉන්න බව එක තත්වයක්. වැරදි විදිහට දැකගත්තු බව තව තත්ත්වයක්. අඳුර නිසා කිසිවක් පේන්නේ නැති බව එක්තරා ස්වභාවයක්. ඒ අන්ධකාරය තුළ දේවල් හොයනකොට විමසනකොට යම් යම් ඡායා මාත්‍රයන් දැකලා හොරෙක්ය, මංකොල්ලකාරයෙක්ය, හොල්මනක්ය කියලා බියපත් වුණාට පස්සේ ඒතනත්තාගේ දෘෂ්ටිය ඉවත් කරන්න පහසු නැහැ. අන්න ඒ වගේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අවිද්‍යාව නොදන්නා බව අපි දන්නා බවට පැමිණෙන්නට අපට යම්කිසි තල්ලුවක් යම් ආකාරයකින් ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ අපි නොදන්නා නිසානේ දැනගන්නට උත්සාහ කරන්නේ. අපිට පේන්නේ නැහැ, අපට දැනෙන්නේ නැහැ, අපට වැටහෙන්නේ නැහැ කියලා වැටහෙනකොට ඒ නොවැටහෙන බවම අපි වැටහීම කරා යන්නට අපට යම්කිසි උත්තේජනයක් ඇති කරනවා. නමුත් මිත්‍යා දෘෂ්ටිය ඊට වඩා භයානකයි. මිත්‍යා දෘෂ්ටි ඇති කරගත් තැනත්තා මම දැන් දන්නවා කියන තැනින් නවතිනවා. එතන හිර වෙනවා. එතකොට එතනින් එහාට එතනත්තා විමසන්නේ නැහැ, සොයන්නේ නැහැ, අර වැරදි මතයේහි එල්බගෙන ඉන්නවා. අන්නේ බඳු දෙයක් අපට සිද්ධ වෙනවා. අපි යමක් නොදන්නවා නම් අපි ඒ ගැන සොයන්න විමසන්නට පෙළඹෙනවා. කවුරු හරි
සිහිපත් කරලා දුන්නහම වත් අඩුතර අපට පේන්නේ නැති වුණාට සම්මා සම්බුදුරු ඒ වගේම රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා ලොවට මේ ධර්ම හෙළි කළාම ධර්මඥානෙ තියන අයව පැහැදිලි කළාම ධර්ම දේශනාවක් ඇහුවාම පොතකින් කියවුවාම හරි අඩුතරමින් අපට ඒ පිළිබඳව අපි දන්නේ නැහැනේ මේක සොයන්න ඕන කියන අදහස එනවා අපි තුල මිත්‍යා දෘෂ්ටියක් නැතිනම් හැබැයි මිත්‍යා දෘෂ්ටියට පැමුණුනහම ඔය කියන කතාව බොරුයි අපියෝ කොයි විදිහට නේද මෙන්න මෙහිමයි අපි තේරුම් ගන්න තියෙන්නේ කියලා අර වැරදි දෘෂ්ටි වැරදි මතයේ එල්බගෙන එහිම සිටිනවා ඉන්නහාට නිවැරදි දෙයක් සොයන්න අර නිවැරදිව දන්නා කෙනෙක් කියා දුන්නත් අපි ඒකට එළඹෙන්නේ නැහැ ඒක තමයි මිත්‍යා දෘෂ්ටියේ තියෙන භයානක. ඒ නිසා අවිද්‍යාවටත් වඩා මිත්‍යා දෘෂ්ටිය අනතුරුදායකයි කියලා කිව යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මිත්‍යා දෘෂ්ටිය කර්ම අතර ඉතා ප්‍රබල බරපතලම අකුසල කර්මයක්. එය නොහැර හිටියොත් ඒකාන්තයෙන්ම එහි දුක්ඛ විපාක එතනත්තාට ලබන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම කර්මය කර්මඵලය පිළිබඳව විශ්වාස නොකරනවා නම් දුගතියෙම උපදින්නට හේතු වෙනවා. අවශේෂ දෘෂ්ටීන් ඒතනත්තාගේ ප්‍රඥාව අවදිවීම ආවරණය කරනවා වලක්ව. ඒ නිසා සමහර වෙලාවට අපට සංස්කාර ධර්මයන්ගේ ඉපදීමක් පෙනෙනවා, බිඳීමක් පෙනෙනවා, වෙනස් වීමක් පෙනෙනවා. ඒ පෙනෙන්නේ මතු පිටින් ප්‍රඥප්තියින්ගේ වෙනස් වීමයි. සාමෝහික වශයෙන් නාම රූප ධර්මයන්ගේ වෙනස් වීමයි. නමුත් එයම තමයි අනිත්‍ය කියලා අපි හිතාගෙන ඉන්නකොට අර විදිහට වැරදි දෘෂ්ටි නැති වෙන්න පුළුවන් අපරාධේ විභාජනය නොබිඳී තියාගත්තා නම් තව කලක් පාවිච්චි කරන්න පුළුවන් අපරාධේ මේ මිනිස්සයා බේරගන්න තිබිච්ච මිනිස්සයා නෙමෙයි මැරුනේ ඔය විදිහෙන් අර්බුද ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි මේ මාත්‍රකාවේ අද සිහිපත් කළ ආකාරයට විදර්ශනා ප්‍රඥාවෙන් අපි කොහොමද මේ කාරණා දකින්නේ? ප්‍රඥප්ති වශයෙන් නෙමෙයි පරමාර්ථ ධර්ම වශයෙන් වෙන් කරලා බෙදලා අපි මේ කාරණා හඳුනා ගත්තොත් තමයි අපට ඒවාහි යථා ස්වභාවය පිළිබඳ නිවැරදි වැටහීමක් ඇති වෙන්නේ. එතකොට කොහොමද ඒ විදිහෙන් බලන්නේ? එහෙම බලන්නට නම් මේ නාම රූප ධර්ම වෙන් කරලා දකින්නට උත්සාහ කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ සත්වයක් හැටියට, පුද්ගලයෙක් හැටියට, ආත්මයක් හැටියට, මම හැටියට, භාජනයක් හැටියට, ගෙවල් දොරවල් හැටියට, ගහකොළ හැටියට, ඉරහඳ තාරකා හැටියට පෙනෙන මේ ද්‍රව්‍ය පුද්ගලය වස්තුන් හැටියට පෙනෙන මේ සියල්ල තථාගතයන් වහන්සේ මූලික වශයෙන් කොටස් දෙකකට බෙදනවා නාම රූප. ඊළඟට බුදුරජාණන් වහන්සේ නැවත කොටස් වලට බෙදනවා රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤා. නැවත කොටස් කරනවා චක්කු රූප සෝත සද්ද ධාන ගන්ධ ජීවහා රස කාය පොට්ටබ්බ මනෝ ධම්ම කියලා ආයතන වශයෙන් 12කට බෙදනවා. නැවත 18කට බෙදනවා චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු සෝත ධාතු සද්ද ධාතු සෝත විඤ්ඤාණ ධාතු ආදි වශයෙන් 18කට බෙදනවා. නවත පරමාර්ථ ධර්ම වශයෙන් රූපය 28කට බෙදා පෙන්නනවා සිත 89කට බෙදා පෙන්නනවා චෛතසික 52කට බෙදා පෙන්නනවා මෙන්න මේ විදිහට විභජනය කරලා බෙදලා බෙදලා අවසානයේට බෙදිය නොහැකි තත්ත්වයටපත් වෙන තැන තමයි පරමාර්ථ ධර්ම කියලා කියන්නේ. ඒ පරමාර්ථ ධර්ම වශයෙන් බෙදුවාම රූපය කොටස් 28කට එයින් ප්‍රධාන කොටස් හතරක් තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ. ඒවා හඳුන්වනවා භූත රූප කියලා. භූත රූප කියලා කියන්නේ මහත් මහත් ස්කන්ධයන් හැටියට ලෝකයේ තුල ප්‍රකට වෙන්නේ මේ ප්‍රධාන රූප හතර. අවශේෂ රූප 24 ඒ ප්‍රධාන රූප හතර නිසා ඇතිවෙන ඒවාහි එක් එක් ස්වરૂපයක්. එතකොට අවම වශයෙන් අපි මේ ප්‍රධාන රූප හතර ගැනවත් හරියට හඳුනා ගන්නට ඕන. ඒ වගේම ආකාශ ධාතුව සහ විඥාන ධාතුව ආකාශ ධාතුව තුල තමයි මේ ප්‍රධාන රූප හතර හැසිරෙන්නේ. ඊළඟට විඥාන ධාතුව එයට එකතු වුනහම තමයි අපිට සත්වේ පුද්ගලයේ ආත්මයක් වගේ ප්‍රකට වෙන්නේ. ඒ නිසා අභිධර්ම ක්‍රමයට අර විදිහින් රූප 28ක් හැටියට සිත් 89ක් හැටියට චෛතසික 52ක් හැටියට බෙදා දක්වනවා.
සූත්‍ර දේශනාවල ඊට වඩා ටිකක් සරල විදිහට බෙදීමක් දක්වනවා. විශේෂයෙන් මජ්ක්‍ධිම නිකායේ ධාතු විභංග සූත්‍රයේ දක්වනවා චද්ධාතුරෝ යම් භික්ඛු පුරිසෝ, මහණෙනි පුරුෂයා කියලා කියන්නේ ධාතු හයක්, පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. ආකාශ ධාතු කියලා කියන්නේ අමුතුවෙන් සැකසਿੱච්ච දෙයක් නෙමෙයි, මේ පවතින අවකාශයමයි. නමුත් මේ පවතින අවකාශයේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ප්‍රධාන ධාතු හතර හැසිරෙනකොට ඒ ධාතු හැම එකක්ම අතර අවකාශයක් හිටිනවා. එකකට එකක් ඒකාබද්ධව නෙමෙයි, ඒ හැමතැනම ආකාශ ධාතුව පවතිනවා. ඒ නිසා ආකාශ ධාතුවත් මෙතන එහිම ඇතුළත් කොට සංග්‍රහ කරලා තියෙනවා. ඊළඟට විඥාන ධාතුව. එතකොට අවම වශයෙන් මේ ධර්ම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපි හඳුනගත්තොත්, තේරුම් ගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ අර සත්වෙක් හැටියට, පුද්ගලයෙක් හැටියට, බඳුඩක් හැටියට, ඉරහඳ තාරකා හැටියට, ගහකොළ හැටියට අපිට ඝන සංඥාවෙන් පෙනෙන ධර්ම පරමාර්ථ වශයෙන් බෙදා බලලා ඒවාෙහි ඉපදීම, බිඳීම, ඒ අතර වෙනස් වීම අපට හඳුනා ගන්නට පුළුවන්. මෙහිදී අපි තේරුම් ගන්නට ඕන තව කාරණයක් තියෙනවා. අපට ධර්මයන් හේතුප්‍රත්‍යයන්ගෙන් හටගෙන ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳී ගියාට අපට බිඳෙන බව නොපෙනෙන්නේ කුමක් නිසාද? වේගය අධික නිසා නැවත නැවත එහි අර බිඳුණු බව සොයන්න බැරි මට්ටමට වේගයෙන් යලි යලි නාම රූප ධර්ම හට ගන්න නිසා. ඒ කියන්නේ සිතක් ඇති වෙලා නිරුද්ධ වෙලා එතනින් අහෝසි වෙන්න තවත් සිතක් ආදී වශයෙන් සිත් පරම්පරාවක් හට ගන්න. රූපයක් හටගෙන නිරුද්ධ වෙලා එහෙමම ඒක නවතින්නේ නැහැ. තවත් රූපයක් ආදී වශයෙන් රූප පරම්පරාවක් ක්‍රියාත්මක වෙනවා. නාමයේ ක්‍රියාත්මක වෙන්නේ එකකට එකක් පසුපස දන්වලක් වගේ. රූපේ ක්‍රියාත්මක වෙන්නේ එකකට එකක් පසුපස හැටියට නෙමෙයි, පොකුරු පොකුරු හැටියට. ඒ නිසා රූපය අපට ස්කන්ධයක් හැටියට වර්ධනය වීමක් පේනවා. නාමයේහි අකණ්ඩ පැවැත්මක් විනා අමුතු වර්ධනයක්, එහෙම නැත්නම් තීව්‍රතාවයේ හැටියට වර්ධනයක් පේනවා. ප්‍රඥාව වර්ධනය කරන්න පුළුවන්. වර්ධනය කරන්න පුළුවන් කියන්නේ ප්‍රඥාවෙන් දෙකක්, ප්‍රඥාවෙන් 10ක්, 15ක්, 100ක් කියලා එහෙම නෙමෙයි. ප්‍රඥාව තියුණු කරන්න නාම ධර්මයන් තුල අපට කරන්න පුළුවන්. ඒ නාම ධර්මයන් මුලින් තිබුණාට වඩා තීව්‍ර කිරීමක් පමණයි. හැබැයි රූප ධර්මයන්හි පඨවි ධාතු බහුල රූප කොටස 10ක් තිබුණා නම් ඒක 15, 20, 100, 1000 ආදී වශයෙන් පොකුරු පොකුරු බහුල කරන්නට පුළුවන්. එතකොට අන්න ඒ නිසා අපට රූපයේහි ස්කන්ධයක් හැටියට මහත් මහත් ආකාරයෙන් වර්ධනය කරන්න පුළුවන්. ඒ මහත් මහත් ආකාර ස්කන්ධයක් හැටියට පෙනෙන නිසා තමයි මහා භූත රූප කියලා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතර හඳුන්වන්නේ. නාම ධර්මයන් එහෙම පොකුරු පොකුරු හැටියට වැඩෙන්නේ හැම විටම එකක් පසුපස එකක්. එක් සිතක් හටගෙන නිරුද්ධ වුණාට පස්සේ තමයි ඊළඟ සිත හටගන්නේ. ඒක චිත්ත පරම්පරාව ක්‍රියාත්මක වීමේ ධර්මතාවය. එතකොට මෙන්න මේ විදිහට අපි තේරුම් ගත්තහම අර උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති පිටස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියපු මේ කාරණා තුන එක් නාම ධර්මයක එක් රූප ධර්මයකත් ප්‍රකට වෙනවා. රූප පරම්පරාවක නාම පරම්පරාවකත් ප්‍රකට වෙනවා. අර රූප පරම්පරාවක ප්‍රකට වෙන ආකාරය තමයි අපි දකින්නේ ඔන්න දරුවෙක් උපදිනවා. ඒ රූප පරම්පරාව දරුවා කියලා කියන්නේ එක් රූපයක් නෙමෙයි. එතන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ඇතුළු අර සියලුම රූප කොට්ටාශයන් එහි ක්‍රියාත්මක වෙනවා. ඊළඟට සිත් 89 න් යම් ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. චෛතසික 52 න් යම් ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ ක්‍රියාකාරී වෙන නාම රූප ධර්ම සියල්ලම තමයි අපිට දරුවා ඉපදුනා කියලා පෙනෙන්නේ. ඒ එක් නාම ධර්මයක එක් රූප ධර්මයක උත්පත්තියක් නෙමෙයි. ඊට පස්සේ දරුවා ලොකු මහත් වෙනවා, දරුවා වැඩෙනවා, දරුවා තරුණ වයසටපත් වෙනවා. දැන් ඒ තැනත්තා වැඩිහිටි බවටපත් වුණා. දැන් මැදිවියට ආවා. දැන් වයසට ගියා. දැන් අත්පා වාරු නැතුව ගියා. දැන් ඒ මහලු පුද්ගලයා මරණයටපත් වුණා කියලා අපිට මේ පෙනෙන්නේ. ඉපදීමක් පෙනෙනවා, අභාවයක් පෙනෙනවා. ඒ අතරතුරේ කායික මානසික වෙනස්කම් පෙනෙනවා. ඒ පෙනෙන්නේ කුමක්ද? එක් රූපයක එක් නාමයක උත්පාදය සහ භංගය සහ
අනිත්‍යතාවය කියන මේ කරුණු තුන නෙමෙයි ඒ පෙනෙන්නේ නාම රූප පරම්පරාවක හට ගැනීම බිඳීම සහ වෙනස් වීම. එතකොට ඒ අපි මතු පිටින් දැක ගන්නා ආකාරය. ඒ වගේම ෂණයක් ෂණයක් පාසා බිඳෙන නාම ධර්මයන් රූප ධර්මයන් ෂණයෙන් හටගෙන එම බිඳී යනවා. ඒ බිඳී යන කාල පරිච්ඡේදයේ අතරතුර ඒ නාම ධර්මයේ රූප ධර්මයේ යම් වෙනසකට භාජනය වෙනවා. එතකොට මේ අවස්ථා දෙකම අපි තේරුම් ගන්නට ඕන. මේ අවස්ථා දෙක බුදුරජාණන් වහන්සේ දක්වනවා ඒ සංස්කාර ධර්මයේ හටගත් සැනින්ම බිඳී යන ලක්ෂණයක් තියෙනවා. ඒක තමයි සබ්බේ සංඛාරා අනිච්ච. එතකොට අනිච්චවත සංඛාරා මේ තැන්වල දක්වන්නේ ෂණයෙන් බිඳී යන බව. ඊළඟට තව තැනක සඳහන් වෙනවා හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගානිරු. ඒ දක්වන්නේ අර දෙවැනි අවස්ථාව. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු ධර්ම හේතු නිරුද්ධ වෙනකොට බිඳී යන. දැන් මේක උදාහරණයක් ඇටියට මෙහෙම අපි තේරුම් ගන්න. දැන් අපි හිතමු අපේ ශරීරයේහි පිළිකාවක් හැදෙනවා කියලා. පිළිකාවකට පිළිකාවක් කියලා කියන්නේ ශෛල විකෘති වෙනවා. දැන් ශෛල විකෘති වෙන්නට බාහිර සාධක බොහොමයක් තියෙනවා. ඒ බාහිර සාධක සියල්ලම තියෙන තැනනේ අපි හැමෝම ජීවත් වෙන්නේ. නමුත් හැමෝටම පිළිකා හැදෙන්නේ නැහැනේ. ඒ පිළිකා හැදෙන්නට යෝග්‍ය වස විස සහිත ආහාර, එතකොට මේ විවිධ විෂම කිරණ, ඒ වගේම පාරිසරික විවිධ විෂමත්වයන් මේ හැම එකක් එකම තමයි අපි හැමෝම ජීවත් වෙන්නේ. නමුත් හැමෝටම පිළිකා හැදෙන්නේ නැහැ. සමහර කෙනෙකුට හැදෙනවා. කොමක් නිසාද? අර බාහිර සාධක වගේම ඒකට කර්ම සාධකයක් එකතු වෙනවා. දැන් කර්ම සාධක එකතු වුණාට පස්සේ අර රූප එහෙම නැත්නම් අපේ ශරීරයේ ශෛල විකෘති කිරීමක් කරනවා. එතකොට ශෛල විකෘතිය වේගවත් වර්ධනය වෙනකොට පිළිකාවක් හැටියට අන්‍ය නිරෝගී ශෛල ආක්‍රමණය කරමින් වැඩෙනවා. දැන් එතකොට රූප ධර්මයන්ගේ ස්වභාවය තමයි හටගත් සැනින් බිඳී යන. හටගත් සැනින් බිඳී ගියාට කර්ම වේගයේ තියෙන තාක්කල් යලි යලි විකෘති රූප හට ගන්නවනවා. දැන් එතකොට සබ්බේ සංඛාරා අනිච්ච අනිච්චවත සංඛාරා ආදී වශයෙන් දක්වන තැන දක්වන්නේ හටගත් අර විකෘති රූපයන්ගේ බිඳී යා. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති කියලා කියන්නේ අර කර්මයේ තියෙන තාක්කල් නැවත නැවත රූප පරම්පරාවක් පවත්නවා. ඒ රූප පරම්පරාව අහෝසි වෙන්න නම් ඒකට අදාළ කර්ම වේගය අහෝසි වෙන්න. ඒක අහෝසි වුණොත් තමයි රූප පරම්පරාව නිරුද්ධ වෙන්නේ. එහෙම නැත්නම් ඒ කර්මයේ තියෙන තාක්කල් විකෘති රූප නිර්මාණය කරනවා. එතකොට ඒ විකෘති රූප පරම්පරාව අහෝසි වෙන්නේ අදාළ හේතුව අහෝසි කළොත් පමණයි. එහෙම නැත්නම් ඒ හේතුව තිබුණත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ධර්ම හේතුව තිබියදීම වහා නිරුද්ධ වෙනවා. එතකොට හේතුව තියෙන නිසා යලි රූප හටගන්නවා. ඒවත් වහා නිරුද්ධ වෙනවා. තවමත් හේතුව තියෙන නිසා නැවතත් ජනිත කරනවා. අන්න ඒකට තමයි රූප පරම්පරාව කියන්නේ. නාම ධර්ම පිළිබඳවත් එහෙමයි. එතකොට ඒ පරම්පරාව අපට පෙනෙනවා සාමූහිකව. නමුත් අර වෙන වෙන රූප ධර්ම අපට හඳුනා ගන්න නම් විදර්ශනා ප්‍රඥාව අවශ්‍යයි. විදර්ශනා ප්‍රඥාවෙන් නොදකින තාක්කල් අපට පෙනෙන්නේ සාමූහික වශයෙන් නාම රූප ධර්ම හැසිරීමයි. ඒකට කියනවා ඝන සංඥාව. ඝන සංඥාවයි කියලා කියන්නේ නාම ධර්ම රූප ධර්ම ඉතා සූක්ෂම නිසා අපේ ඉන්ද්‍රියන්ට සූක්ෂම බව ග්‍රහණය කරන්නට බෑ. උදාහරණයක් හැටියට ගත්තොත් කුඩා කුඩා වැලි කැට අපි සිදුරකින් භාජනයක සිදුරක් හදලා භාජනයට වැලි දාලා පහලට වැగిරෙන්නට සැලැස්සුව අපිට වැලි කූරක් පල්ලෙහාට වැටෙනවා වගේ තමයි පෙනෙන්නේ. නමුත් එතන වැලි කූරක් නෑ, වෙන් වෙන් වූ වැලි කැට ටිකක් තමයි වැටෙන්නේ. ඇයි අපිට වැලි කූරක් වගේ පෙනෙන්නේ? අඛණ්ඩව ළඟ ළඟ පිහිටලා තියෙනවා. ඒ නිසා ඒවහි අන්තරය අපිට එකවර නොපෙනේ. ඊළඟට රාත්‍රී කාලේ ගිනි පෙනෙල්ලක් අරගෙන වේගෙන් අපි කරකැවුවොත් ගිනි පෙනෙල්ලක් නෙමෙයි ගිනි වලල්ලක් පෙනෙන්නේ. ඇයි ඒ? ඒ ගිනි පෙනෙල්ල ඒ තැන වේගෙන් පිහිටනකොට ඒ අතර හිදස අපට නොපෙනී ගිහිල්ලා එකම ගිනි වලල්ලක් වගේ පේනවා. අන්න ඒ වගේ අපේ චක්කු සෝත ඝාන ජීවහා කාය මන කියන මේ ෂඩේන්ද්‍රයන්ටම
දේවල් ග්‍රහණය කරන්න පුළුවන් යම්කිසි සීමා සහිත ක්‍රමයකටයි වසකසලා තියෙන්නේ. නමුත් අපට විඥාන එහෙම නැත්නම් සිත දියුණු කරන්න පුළුවන්. ඒ කොහොමද අපි අර මුලින් කිව්වා වගේ එහි තියෙන යහපත් ගුණාංග අනුක්‍රමයෙන් තීව්‍ර කරන්න. තීව්‍ර කරනකොට ඒකම දියුණු කරන්න පුළුවන්. දැන් අපි හිතමු දැන් වර්තමානයේ දරුවෝ ගක් දන්නවා පරිගණක යන්ත්‍රවල යම් යම් මෘදුකාංග සකසනවා. එතකොට මේ මෘදුකාංගය සීමා සහිත ක්‍රමයකට සකසලා ඊට පස්සේ අනුක්‍රමයෙන් එහි අංගෝපාංග වැඩි දියුණු කළොත් ඒකෙන් බොහෝ කාර්යයන් කරන්නට පුළුවන්. එතකොට අන්න ඒ වගේ අර මුලින් පවතින සීමා සහිත తত্ত্বය වඩා තීව්‍ර කරන්න කරන්න ඒ සිතෙන් බොහෝ දේ කරන්න පුළුවන් මට්ටමට දියුණු කරන්න. නමුත් චක්කුසෝත ගහන ජීවහා කාය කියන මේ භෞතික ඉන්ද්‍රියන් අපට තීව්‍ර කරන්න පුළුවන් බොහොම සීමා සහිත මට්ටමකට විතරයි. අර විඥානය සර්වඥතා ඥානය දක්වා එය තීව්‍ර කරන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට මේ නාම රූප ධර්මයන්ගේ ස්වභාවය අපිට මතු පිටට පෙනෙන්නේ ඝන සංඥාවෙන්. ඝන සංඥාවෙන් කියන්නේ සමූහයක් එකට පෙනෙන. සිරිපා කන්ද ඈත ඉඳලා බලනකොට කේතු ආකාර කන්දක් හැටියටයි එකක් හැටියටයි අපිට පේන්නේ. හැබැයි ළඟට යන්න අපිට පේනවා ඒ එකක් හැටියට පෙනිච්ච එකේ විවිධ ගස් කොළන් තියෙනවා. ඒ ගස් කොළන් වල හැඩ වෙනස්, උස මිටිකම් වෙනස්, ගල් පර්වත තියෙනවා, දිය ඇලි තියෙනවා, සතාසි උපාවා ඉන්නවා. ඒකක්වත් අපිට ඈතට වෙන්ව පෙනුන්නේ නැහැ. ඈතට පෙනුනේ එක කන්දක් හැටියටයි. ළඟට යන්න තමයි ඒ සියල්ලක් පෙනෙන්නේ. මතු පිට ගොඩ නැගිලි තියෙනවා. එතකොට ඒ විවිධත්වයන් අන්න ඒ වගේ අපිට බැලූ බැල්මට දරුවෙක් උපන්න, දරුවා ලොක මහත් වුණා, වයස්ගත වුණා, මැරුණා කියන ටික පෙනෙනවා. බඳුනක් තිබුණා, ඒක බිම වැටුණා, ඒක බිඳුණා කියන එක පෙනෙනවා. ඒ පෙනෙන්නේ ඝන සංඥාවෙන් වැසී ගිය නාම රූප ධර්ම සමූහයක උත්පාදය, වය සහ අඤ්ඤතා භාවය. උත්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, ත්‍රිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඉපදීමක් පෙනෙනවා, විරුද්ධ වීමක් පෙනෙනවා. ඒ අතරතුරේ වෙනස්කමක් පෙනෙනවා. ඒ අපට පෙනෙන්නේ නාම රූප ධර්මයන්ගේ සාමූහිකව ඇති වෙන වෙනස්කම. ඒතකොට මේක වෙන්වෙන් කොට දකින්න නම් අර මුලින් සිහිපත් කළා වගේ අපි නාම රූප වශයෙන්, ඊළඟට පංචස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන්, පරමාර්ථ වශයෙන් බෙදා බලන්නට ඕන. ඒ අභිධර්ම ක්‍රමයේ තමයි ඒක ඉතාම ගැඹුරින් විග්‍රහ කරන්නේ. අපි මුලින් ආරම්භ කරනකොට අර සූත්‍ර දේශනාවල කියලා තියෙන ආකාරයට සරලව මේක ආරම්භ කරන්නට පුළුවන්කම තියෙනවා. එහිම ආරම්භ කරනකොට මූලික වශයෙන් අපි නාමය රූපේ වෙන් කරගන්නට උත්සාහ කරන්නට ඕන. නාම රූප, නාමය කියන්නේ එකක්, රූපය කියන්නේ තවත් එකක්. ඊට පස්සේ ඒ රූපය යලි බෙදා බලන්නට ඕන. අවම වශයෙන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ මේ භූත රූප කොටස් හතරට. ඊට පස්සේ විඥානය වෙනම හඳුනාගෙන අනුතරමින් ඔය කොටාස පහවත් අපි වෙන්වෙන් කොට විමසා බලන්නට උත්සාහ කරන්න ඕන. එතකොට ධාතු විභංග සූත්‍රයේ තව එකක් එකට එකතු කරලා තිනවා, ආකාශ ධාතු. එතකොට ආකාශ ධාතුවත් අපි අවධානය යොමු කිරීම වටිනවා, කරුණු නිවැරදිව තේරුම් ගැනීම. එතකොට පඨවි ධාතුව කියලා කිව්වහම අභිධර්මයේදී පඨවි ධාතුව කියලා ගන්නේ ප්‍රධාන වශයෙන්ම පඨවි ගුණය. ඒක ඉතාම සූක්ෂම ධර්මයක්. නමුත් සූත්‍ර ක්‍රමයේදී ඊට වඩා සරලව ගන්නවා පඨවි බහුල වූ රූප කොටාසේ පඨවි ධාතුවයි. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් යකඩය කියන්නේ පඨවි ධාතුව. ඊළඟට මැටි බඳුන කියන්නේ පඨවි ධාතුව. ලීය කියලා කියන්නේ පඨවි ධාතුව. එහෙම තමයි සූත්‍ර ක්‍රමයට ගන්න. අභිධර්ම ක්‍රමයට බැලුවොත් ඒ පඨවි ධාතුවයි කියන තැන පඨවි ධාතුව තනියෙන් තියෙන්නේ. එතන ආපෝ ධාතුව තියෙනවා, තේජෝ ධාතුව තියෙනවා, වායෝ ධාතුව තියෙනවා, වර්ණ, ගන්ධ, රස, ඕජා අවම වශයෙන් එතන රූප කොටස් 8ක් තියෙනවා. රූප තනි තනියෙන් තියෙන්නේ කලාප වශයෙන්ුයි තියෙන්නේ. කලාප කියලා කියන්නේ එකට ඒක රාශිය වුණු රූප මිටි. එහෙම නැත්නම් රූප සමූහයන්, රූප පුඤ්ජයන් එකට තියෙන. ඒවා වෙන් වෙන්ව පවතින්නේ නැහැ. එතකොට එහෙම හිතන්න යනකොට ගොඩාක් සංකීර්ණයි. අපි අභිධර්මයේ මූල ධර්ම හැටියට අපි ඉගෙන ගන්නට ඕන.
එතකොට මූලිකව අපි භාවනාවකට ප්‍රවේශ වෙනකොට ඒ මට්ටමින්ම අපට ආරම්භ කරන්න බැරි නිසා අර සූත්‍ර ක්‍රමයේ කියවෙන ආකාරයට පඨවි බහුල තන ආපෝ තේජෝ වායෝ ආදී තියෙනවා තිබුණා වුණාට පඨවි බහුල නම් ඒක පඨවි ධාතු හැටියට හඳුනා ගැනීම වරදක් නෙමෙයි. ඊට පස්සේ ජලය ආපෝ ධාතු හැටියට ගන්නවා. ජලය ආපෝ ධාතුව කියවට එතන ආපෝ ධාතුව විතර නෙමෙයි එතනත් පඨවි ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, වර්ණ, ගන්ධ, රස, ඕජා ඔක්කොම තියෙනවා. තිබුණා වුණාට ඒ අවශේෂ දුර්වල වූ ධාතු කොටස් ටික නොසලකා හරිමින් අපට ග්‍රහණය කරගන්න පහසුව සඳහා මූලිකව අපි ජලය කියන්නේ ආපෝ ධාතුවයි කියලා මූලික වශයෙන් හඳුනා ගන්න. අන්න එහෙම අපි සරල විදිහට භාවනාවට ප්‍රවේශ වෙන්න ඕන විදර්ශනාව සඳහා. මොකද අපට ඉතාම සූක්ෂම තැනින් පටන් ගත්තොත් ඒක ගෝචර වෙන්නේ නැති වෙනකොට මනස ව්‍යාකූල වෙනවා. ඒ නිසා අපි දන්නා තැනින් දන්නා දේත් එක්ක අනුක්‍රමයෙන් නොදන්නා දේ කරා සියුම් විදිහට අපේ මනස තීව්‍ර කරන්නට ඕන. ඒ සඳහා විදර්ශනා භාවනාව ආරම්භ කරනකොට මේ ධාතු මනසිකාරය අපි පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ස්වරූපයෙන් බෙදාගෙන ඒවත් අපි හඳුනාගන්නේ අර එහි තියෙන සියලු ලක්ෂණ හැටියට නෙමෙයි. පඨවි ලක්ෂණය බහුල නම් ඒක පඨවි ධාතු. ආපෝ ලක්ෂණය බහුල නම් ඒක ආපෝ ධාතු. අන්නේ විදිහට දල වශයෙන් බෙදාගෙන ඒව ටිකෙන් ටික ගැඹුරට අධ්‍යයනය කරන්නට උත්සාහ කරන්න. ඒතර දැන් අපේ කය ගත්තහම මේ කයෙහි පඨවි ධාතු කොටස් අපිට බෙදා ගන්න පහසු ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ කුණප කොටස 32කට මේ කය බෙදා දක්වනවා. එහි මූලික වශයෙන් කියවෙන්නේ ධාතු කොටස් 19 සහ අන්තිමට කියවෙන එකක් පඨවි ධාතු කියලා වෙන් කරගන්න පුළුවන්. ඒ මොනවද? කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ, මංසං, නහරු, අට්ටි, අට්ටි මිංජා, වක්කං, හදයන්, යකනං, කිලෝමකං, පිහකං, පප්පාසං, අන්තං, අන්තගුණං, උදරියං, කරීසං. එතනට යනකන් පඨවි ධාතු කොටස් 19. ඊට පස්සේ අවසානයට කියනවා මත්තලුංග. මත්තකේ මත්තලුංග. ඒ මොළය. එතකොට ඒකත් එකතු වුණාම එතන පඨවි ධාතු කොටස් 20යි. ආපෝ ධාතු කොටස් තියෙනවා පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තං. එතකොට ආපෝ ධාතු කොටස් 12යි. දැන් ඔන්න ඔය ටික වෙන් කරගෙන අර පඨවි ධාතු කොටස් වෙන් වෙන්ව අරගෙන විමස විමසා බලන්නට ඕන. ඒව Tamanට ඉතා පැහැදිලිව වැටහෙන තෙක් කෙස් කියන්නේ මේ කුඩා කුඩා පඨවි අංශු වලින් නිර්මාණය වුණු ධාතුව. එහෙම නැත්නම් ද්‍රව්‍ය. ඒ කෙස් කියලා අපි හඳුන්වන පඨවි ධාතුවයි බාහිර ලෝකයේ තියෙන පඨවි ධාතුයි පඨවි ධාතු වශයෙන් එකක්මයි. බාහිර ලෝකයේ තියෙන පඨවි ධාතු සත්වේක පුද්ගලයක් නෙමෙයි. එහෙනම් මේ කෙස් කියන එකත් සත්වේක පුද්ගලයක් නෙමෙයි. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳී යන රූප කොටාසයක් පමණයි කියන බව ගැඹුරින් විදර්ශනා කරන්න ටික ටික මනස පුහුණු කරගන්න. එතකොට ඒ විදිහට විදර්ශනා කරන්නේ කොහොමද කියලා කෙනෙකුට දැනගන්න ඕන නම් රේරුකාණ මහානායක හම්බුරෝ සම්පාදනය කරලා තියෙන විදර්ශනා භාවනා ක්‍රමය කියන පොත තියෙනවා. ඒකේ සප්ත විසුද්ධි ක්‍රමයටයි භාවනාව දක්වලා තියෙන්නේ. මූලිකව සීල විසුද්ධි, චිත්ත විසුද්ධි දක්වලා තුන්වෙනි පියවරේදී දිට්ඨි විසුද්ධිය හැටියට කොහොමද මේවා බෙදා බලන්නේ කියලා උන්වහන්සේ දීර්ඝ වශයෙන් භාවනාවක් හැටියට ඒක කළ යුතු ආකාරය දීර්ඝ වශයෙන් පැහැදිලි කරනවා. ඒවා දිගු කලක් නැවත නැවත පුහුණු කරනකොට තමයි අපේ මනසට මේවා දැනෙන්නේ. එකවරක් මෙහෙම බණකින් ඇහුවා කියලා ඒවා අපට තහවුරු වෙන්නේ නැහැ. ඒ තහවුරු වෙන්නේ නැත්තේ දීර්ඝ කාලයක් සසරේ අපේ මනස ඇබ්බැහි වෙලා තියෙන්නේ එහෙම වෙන්වෙන්ව පරමාර්ථ ධර්ම හැටියට දකින්නට නෙමෙයි සාමූහිකව දේවල් දකින්නටයි පුරුදු වෙලා. තර සාමූහිකව දකින්න පුරුදු වුණු මනසට මේවා විභේදනය කරලා වෙන් කරලා විභජනය කරලා බෙදලා බලන්නට දීර්ඝ කාලයක් පුහුණු කරන්න. දැන් අපි දන්නවා අලෝභ, අද්වේෂ, අමෝහ කියලා කුසල මූලයන් තුනක් තියෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ කියලා අකුසල මූලයන් තුනක් තියෙනවා. අකුසල මූලයන් දුරු කළ යුතුයි, කුසල මූල අවදි කරගත යුතුයි කියන සාමාන්‍ය දැනීම අපි කාටත් තියෙනවා. ඒ තිබුණා වුණාට
අකමැති දෙයක් වෙනකොටම කෝපය මතුවෙනවා. කැමති දෙයක් සිද්ධ වෙනකොටම ලෝභය මතුවෙනවා. ඇයි ඒ? දිගු කලක් එහෙම තමයි අබ්බැහි කරලා තියෙන්නේ. මනසට පුරුදු කරලා තියෙන්නේ. ඒකට කියනවා වාසනා ගුණය කියලා. හොඳ හෝ නරක අබ්බැහිය. ඒ අබ්බැහියක් ඇති වුනහම ඒ විදිහට තමයි සිත වැඩ කරන්න පටන් ගන්න. ඊට වඩා වෙනස් විදිහකට වැඩ කරන්න දීර්ඝ කාලයක් පුරු කරන්න ඕන. භෞතික ධර්මවලත් ඒ ගතිය තියෙනවා. මානසික ධර්මවල වඩා තීව්‍ර වශයෙන් ඒ ගතිය තියෙනවා. දැන් භෞතික ධර්ම ගත්තන් පස්සේ අපි හිතමු වාහනයක ටයර් හතර අලුතෙන් දාලා ඒ වීල් බැලන්ස් කිරීම හරියට කළේ නැතිනම් සමහර විට ඒ ටයර් පොඩ්ඩක් ඇදට තිබුණොත් ඒක එක පැත්තකට ගෙවෙනවා. ඒ පැත්තට ගෙවුනට පස්සේ වාහනේ පණ ගන්නවලා ඉදිරියට යන්න උත්සාහ කළාට අර ගෙවුණු පැත්තට බර වෙලා තමයි වාහනේ ඇදිලා යන්නේ. ඒතකොට අපට ඕන පැත්තට නෙමෙයි අර ටයර් ගෙවිලා තියෙන විදිහටයි වාහනේ යන්නේ. ඒ කුමක් නිසාද? ඒ භෞතික ද්‍රව්‍ය උනත් යම් විදිහකට සැකසුනොත් ඒ විදිහට තමයි ක්‍රියා කරන්නේ. ඉතින් සිතේ මේ ගුණය සියදහස් වර තීව්‍ර වෙනවා. සිත යම් කිසි දෙයකට ඇබ්බැහි වුනහම ඒ විදිහටම නැවත නැවත ක්‍රියාත්මක වෙනවා ඒ පාරෙම. එතකොට ඒ தත්ත්වය වෙනස් කරන්න අපට දීර්ඝ කාලයක් යලි යලි උත්සාහ කරන්න ඕන. විදර්ශනා භාවනාවයි කියලා අපි වෑයම් කරන්නේ. සත්ත්ව පුද්ගල ආත්ම වශයෙන් ද්‍රව්‍ය හැටියට, නාම රූප පරම්පරා හැටියට, එහෙම නැත්නම් ඝන සංඥාවෙන් අපි දැකපු මේ නාම රූප ධර්ම බෙද බෙදා සූක්ෂම විදිහට පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු ආදී වශයෙන් බෙද බෙදා විමර්ශනය කරලා බලන්නට ඒ දැක්ම අපේ මනසට පුරුදු කිරීමයි හුරු කිරීමයි අපි විදර්ශනා භාවනාව තුළින් කරන්නට උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා මේ දේශනාවන් අහලා අර විදිහට දීර්ඝ කාලයක් පුහුණු කරන්නටත් අවශ්‍යයි. එතකොට පඨවි ධාතු කියලා අපි දැන් කතා කළේ දෙතිස් කුණපයන්ගෙන් මූලික කාරණා 20ක්, ඊළඟට ආපෝ ධාතු හැටියට අපි කතා කළා මූලික කාරණා 12. එතකොට දැන් අපි නැවතත් සිහිපත් කරනවා මේවා පඨවි ධාතු කිවට පඨවි පමණක් නෙමෙයි, තේජෝ වායෝ ආකාශ වර්ණ ගන්ධ රස ඕජා සියල්ල මෙහි තියෙනවා. හැබැයි පඨවි බහුල නිසායි අපි පඨවි ධාතු කියන්නේ. ආපෝ ධාතු ගත්තන් පස්සේ සෙම, ලේ, සරව ආදිය ගත්තහම ඒවාහි පඨවි ආපෝ ධාතු පමණක් නෙමෙයි අවශේෂ ධාතු තියෙනවා. හැබැයි ආපෝ බහුල නිසා අපි ආපෝ ධාතුව හැටියට සලකා ගන්න. ඊළඟට තේජෝ ධාතු. ශරීරයේ තේජෝ ධාතුව සතර ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා. තේජෝ ධාතුව කියන්නේ උණුසුම. එතකොට උණුසුම කියන තැනත් අර අවශේෂ ධාතු තියෙනවා. උණුසුම කියන තැන සූක්ෂම වශයෙන් පඨවි ධාතුව තියෙනවා. ඒ වගේම ආපෝ ධාතුව, වායෝ ධාතුව, ආකාශ ධාතුව මේවා අර තේජෝ ධාතුව කියන තැනත් තියෙනවා. හැබැයි තේජෝ බහුල නිසා අපි එක තේජෝ ධාතුවේ හැටියට හඳුනා ගන්න. එතකොට තේජෝ ධාතු හතරක් අපේ ශරීරයේහි, එහෙම නැත්නම් හතර ආකාරයකින් තේජෝ ධාතුව ක්‍රියාත්මක වෙනවා. ඒ කොහොමද? සන්තාපන, ජීරාපන, පරිදහන, පාචක කියලා. සන්තාපන කියලා කියන්නේ අපේ සාමාන්‍ය ශරීර උෂ්ණත්වය පවත්වාගෙන යන්නේ සන්තාපන තේජෝ ධාතුව. ඒ සන්තාපන තේජෝ ධාතුව උත්සන්න වුනහම තමයි අපේ ශරීරයේ ශරීර උෂ්ණත්වය වැඩිලා අපි උණ ගැනුණයි කියලා කියන්නේ. එතකොට නිතරම අපේ ශරීර උෂ්ණත්වය අදා පවත්වා ගැනීම, උණ ගැනීම ආදීදී උත්සන්න වීම, ඒ අපට ප්‍රකට වෙන්නේ සන්තාපන කියන තේජෝ ධාතුව. ඊළඟට ජීරාපන කියලා කියන්නේ අපේ ශරීර කොටස් අනුක්‍රමයෙන් දිරාපත් වීමට, දිරා යාමට හේතු වෙන තේජෝ ධාතුව. ඒ කියන්නේ දත් හැලෙනවා, කෙස් පැහෙනවා, හම රැලි වැටෙනවා. ඒ සාමූහික වශයෙන් ගත්තහම, වෙන වෙනම පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තහම පඨවි ධාතුව හටගෙන නිරුද්ධ වෙන්නේ එය දිරාපත් වීම නිසා. ආපෝ ධාතුව හටගෙන නිරුද්ධ වෙන්නේ දිරාපත් වීම නිසා. ඒක වේරුකාණී මහානායක හඳුරෝ ලස්සන උපමාවකින් දේශනා කරනවා. ගල් කැටයක් අරගෙන ආකාශයට විසි කළහම ඒ ආකාශයට විසි කරන්න අපි ඇති කරන ජවය තියෙන තාක්කල් ගල් කැටේ ඉහළට යනවා. ඉහළට ගිහිල්ලා ජවය ඉවර වෙනකොට යම් තැනක ගල් කැටේ නවතිනවා. ඒ නැවතුණු තැන ඉඳලා ඊළඟට මොකද වෙන්නේ? ගල් කැටේ පහළට ඇදගෙන වැටෙනවා. එතකොට ඉහළට යනවා ජවය තියෙන තාක්කල්, ජවය ඉවර වුණහම පහළට ඇදගෙන වැටෙනවා. අන්න ඒ වගේ මේ සෑම නාම රූප ධර්මයක්ම
එය හටගන්නට අදාළ ජවය මතුණු ගමන් හටගන්නවා, හටගෙන ආපහු බිඳී යනවා. ඒ හටගැනීම් බිඳීම් දෙක අතර ඒ හටගැනීම සඳහා ජනිත කරන ලද ශක්තිය යම් ප්‍රමාණයකට ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ අනුක්‍රමයෙන් මේ ශක්තිය දුබල වෙලා ගිහින් තමයි අර නාම රූප ධර්ම බිඳී යන්නේ. ඒක ෂණයකින් සිද්ධ වෙන දෙයක්. නමුත් ඒ ෂණය තුලත් උත්පාද තితిභංග ඉපදීම බිඳීම ඒ අතරතුර අර තිතිය කියලා කියන්නේ වෙනස් වෙමින් එහි පවතින ක්‍රියාකාරී. ඒතකොට තිත කියලා අපිට ස්ථාවර තත්වයක් ගන්නට නෑ. ඒ තිත කියන අවස්ථාවේදී ශීඝ්‍රයෙන් වෙනස් වීමක් තමයි ප්‍රකට වෙන්නේ. වෙනස් වීම කියලා කියන්නේ නාම රූප ධර්ම අනෙකක් බවට පරිවර්තනය වීම නෙමෙයි. දැන් බටහිර භෞතික විද්‍යාවේ කියන ශක්ති විනාශ කරන්නට බෑ. ඒ ශක්ති පරිවර්තනයක් පමණයි සිද්ධ. බුදුදහම එහෙම එකක් නෙමෙයි කියන්නේ කිසිම දෙයක් තව දෙයක් බවට පරිවර්තනය වෙන්නේ හටගෙන නිරුද්ධ වෙන්නට විතරයි පුළුවන්කම තියෙන්නේ. හටගෙන කිසිවක්ම ඉතිරි නොවි නිරුද්ධ වෙනවා. ඒ නිසා මේක අනාත්ම ධර්මයක් කියන්නේ. හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා, වහා බිඳී යනවා, බිඳී යන්නේ කිසිවක්ම ඉතිරි නොවි. එහෙනම් කොහොමද නැවත නැවත පවතින්නේ? ඒ පවතින්නේ අර අදාළ හේතු ප්‍රත්‍ය තියෙන නිසා යලි යලි උපද්දව. ඒ හේතු ප්‍රත්‍ය වෙනස් වුණොත් වෙනස් විදිහකට උපදවන. කඩදාසි පොළය සුදු පාටට අපට පේනවා. සමාන විදිහට එතන හේතු ප්‍රත්‍ය තියෙන තාක්කල් සමාන විදිහට රූප කොටස් උපද්දවන. එතකොට අපට කඩදාසි එක විදිහට පේනවා. ඒකේ කොනකට ගිනි තිබ්බ ගමන් තේජෝ ධාතුව උත්සන්න වෙනවා. එතකොට අර බිඳි බිඳි යන රූප කොටස් වෙනුවට අලුතින් උපද්දවන රූප කොටස් අර විදිහෙන් උපද්දවන්නට බෑ තේජෝ ධාතුව අධික නිසා. එතකොට දුර්වර්ණ වූ ස්වභාවයෙන් දැලි, එහෙම නැත්නම් අලු, එහෙම නැත්නම් කාබන් අණු කියන ස්වභාවයෙන් වෙනස් වූ රූප කොටස් ටික නිෂ්පාදනය කරනවා. එතකොට බටහිර ලෝකයේ කියන අර මුලින් තිබුණු පරමාණු කාබන් අණු බවට පරිවර්තනය වෙනවා. බුදුදහම එහෙම නෙමෙයි කියන්නේ හටගත් රූප ධර්ම එහෙම නිරුද්ධ වුණා, අලුතෙන් රූප හටගත්තා. ඒ හටගන්නා තැන හේතු ප්‍රත්‍ය වෙනස් වුණු නිසායි එය වෙනස් ආකාරයකින් හටගන්නේ. අන්න එහෙම දකිනකොට තමයි උත්පාද උදය හරියට දකින්න පුළුවන්. හට ගැනීම කියන එක මේ හේතු ප්‍රත්‍යයෙන්මයි හටගන්නේ කියලා අපට දකින්නට පුළුවන්. එතකොට තේජෝ ධාතුව අපේ ශරීරයේ උණුසුම පවත්වන තේජෝ ධාතුව සංතාපන තේජෝ ධාතුවයි. ඊළඟට අනුක්‍රමයෙන් ශණයක්ෂණයක් පාසා රූප ධර්ම දිරීමටපත් වෙන්නේ, පරම්පරාවක් හැටියට රූප ධර්ම දිරාපත් වෙන්නේ ජීරාපන තේජෝ ධාතුව. ඊළඟට පරිධහන තේජෝ ධාතුව. පරිධහන කියන්නේ ඇස් දැවිල්ල, කකුල් දැවිල්ල, අතුල් පතුල් දැවිල්ල ආදි වශයෙන් කියන්නේ. ඒ කියන්නේ තැන් තැන් වල දැවිලි අල්ලන්නේ කුමක් නිසාද? ඒ පරිධහන තේජෝ ධාතුව. ඊළඟට හතරවෙනි කාරණේ තමයි පාචක තේජෝ ධාතුව. පාචක කියලා කියන්නේ අපි ගන්න ආහාර දිරවන ආමාශය ඇතුලේ ක්‍රියාත්මක වෙන තේජෝ ධාතුව. මේ විදිහට තේජෝ ධාතුව සතරාකාරයකින් ධර්මයේ බෙදා දක්වනවා. ඊළඟට වායෝ ධාතුව කොටස් 6කින් දක්වනවා. උද්දංගම වාතය, අධෝගම වාතය, කුච්චස වාතය, කොට්ටාස වාතය, අංගමංගානුසාරී වාතය, ආස්වාස ප්‍රස්වාස වාතය හැටි. උද්දංගම වාතය කියලා කියන්නේ උඩට යන වාතය. කැස්ස හැදෙන්නේ, ඉක්ක වැටෙන්නේ, ඔක්කාරට එන්නේ, වමන යන්නේ ඒ ඉහළට ගමන් කරන වාතය. අධෝගම වාතය කියන්නේ පහළට යන. මල මූත්‍ර පිට කරන්නේ, වාතය පිට කරන්නේ ඒ පහළට යන වායෝ ධාතුව නිසා. ඊළඟට කුච්චස වාතය කියලා කියන්නේ බඩ ඇතුලේ බඩවැල් වලින් පිටත ක්‍රියාත්මක වෙන වායය. ඊළඟට කොට්ටාස වාතය කියලා කියන්නේ බඩවැල් ඇතුලේ ක්‍රියාත්මක වෙන වාතය. බඩවැල් සහ ආමාශය ඇතුලේ ක්‍රියාත්මක වෙන වාතය. අංගමංගානුසාරී වාතය කියලා කියන්නේ අත්පා ආදිය හසුරවන්නට පුළුවන් වෙන්නේ අංගපත්‍යංග පුරා වහා ක්‍රියාත්මක වෙන වායෝ ධාතුව නිසා. ආස්වාස ප්‍රස්වාස වාතය කියලා කියන්නේ අපි හුස්ම ගැනීම පිට කිරීමේදී ක්‍රියාත්මක වෙන වායෝ ධාතුව. මෙන්න මේ විදිහට වායෝ ධාතුව සය ආකාරයි. ඊළඟට ආකාශ ධාතුව කන් සිදුරු, නාස් සිදුරු ආදි වශයෙන් අපේ කයේ යම් යම් තැන්වල සිදුරු තියෙනවා. ඊට පස්සේ මේ ඔළුවේ හිස් කබලේ තැන් තැන් වල සිදුරු තියෙනවා. ඒ වස් සෙම වලින් පිටලා තියෙන තැන් තියෙනවා.
සිදුරු වශයෙන් තියෙන්න ඕන තැන් තියෙන. එතකොට මේ හැම සිදුරකම වෙනත් දෙයකින් පිරී නැතිනම් එතන තියෙන්නේ අවකාශ ධාතුව. ඊළඟට විඥාන ධාතුව කියලා කියන්නේ මේ කය ඇසුරු කොටගෙන උත්පත්තියේ පටන් මරණය දක්වා ක්‍රියාත්මක වෙන ඉන්ද්‍රයන්ගෙන් හසු කරගන්නට පහසු නැති ඉතා සූක්ෂම ශක්තිය. දැන් මෙන්න මේ විදිහට මේවා බෙදාගෙන ඉතින් මේවා නිකම්ම මේ විදිහට ඇහුවයි කියලා අපට ධාරණේ වෙන්නේ අර විදර්ශනා භාවනා ක්‍රමයේ කියන හැටියට දීර්ඝ කාලයක් මේවා විමස විමසා බලන්නට උත්සාහ කරන්න. ඊළඟට එහෙම විමසනකොට තමයි අපට පෙනෙන්න දැනෙන්න ගන්නේ මේ නාම රූප ධර්මයන්හි හට ගැනීම. දැන් අර දරුවෙක් හටගත්තා කියන කාරණේ දකිනකොට මව්පියන්ගේ එකතු වීමෙන් දරු කලලයක් හටගත්තා. ඒ නිසා දරුවෙක් බිහි වුණා වගේ එකක් තමයි අපිට පේන්නේ. හැබැයි මේ රූප වෙන් කරලා බැලුවෙන් පස්සේ ඒ එක් එක් රූප ධර්මයන් හටගන්නට හේතුප්‍රත්‍ය තියෙනවා. විශේෂයෙන්ම රූප හටගන්නා හේතු හැටියට ධර්මයේ දක්වන්නේ කර්ම, චිත්ත, ඍතු, ආහාර. කර්මයෙන් හටගන්නා රූප තියෙනවා. ඒ මොනවද? අපි උත්පත්තිය ලැබෙනකොට ප්‍රතිසන්දි විඥානය පහළ වෙනකොටම ඒ පළමුවෙන්ම ප්‍රතිසන්දි විඥානය පහළ වෙන්නේ දිව්‍ය ලෝකයකද, මනුෂ්‍ය ලෝකයකද, බ්‍රහ්ම ලෝකයකද, නිරේහිද, ප්‍රේත ලෝකයේද, අසුර ලෝකයේද? කොතනද පහළ වෙන්නේ? පහළ වෙන තැනට අනුව තමයි එහි රූප කොටාස මූලික වශයෙන් සැකසෙන්නේ. ඒතකොට මූලික රූප කොටාස කර්ම වේගයෙන් හටගන්නවා. ඊළඟට අපේ ශරීරය පවත්වාගෙන යනකොට අර අපි මුලින් කිව්වා වගේ පිළිකා ඇතිවීම, වෙනත් රෝගාබාධ ඇතිවීම, රූප විකෘති වීම, රූප ප්‍රකෘති වීම ආදියට අප විසින් සසරේ කරන ලද කුසල අකුසල කර්ම බලපානෝ ඒ කර්ම වේගය මත රූප කොටාස ජනිත කරනවා. ඒවා තමයි කර්මජ රූප කියලා හඳුන්වන්නේ. ඊළඟට චිත්තජ රූප කියලා කියන්නේ සිතින් රූප හටගන්න. ඒ කොහොමද? දැන් අපි ඇවිදින්න ඕන කියලා හිතනකොට අතපය හසුරවන වායෝ ධාතුව සිතිනුයි නිර්මාණය. ඊළඟට අපි කතා කරන්න ඕන කියලා හිතනකොට මේ ශබ්ද ඇති කරන්නට අදාළ වායෝ ධාතුව සිත විසින් තමයි නිර්මාණය. ඒ විදිහට සිත මුල් වෙලා ජනිත කරන්නා වූ රූප කොටාස චිත්තජ. ඊළඟට ඍතුජ කියලා කියන්නේ සීතෝෂ්ණ කියලා දෙකක් නැහැ. උණුසුමේ අඩු වැඩි බව. උණුසුම නිසා තමයි බහුලව මේ ලෝකේ රූප කොටාස හටගන්නේ. එතකොට අපේ ශරීරයේහි බාහිර ලෝකයේහි උණුසුම මත ක්‍රියාත්මක වෙන රූප කොටාස උපදින රූප කොටාස උණුසුම නිසා තමයි රූප කොටාස උපදින්නේ. උණුසුම නිසා තමයි රූප කොටාස දිරා ගිහිල්ලා අභාවයට පත් වෙන්නේ. එතකොට උණුසුම තමයි මේ ලෝකයේහි දේවල් හටගන්න විනාශ කරන්න දෙකටම බලපාන ප්‍රධාන සාධකය වෙන්නේ. එතකොට ඒ උෂ්ණය අඩු හෝ වැඩි බව සීතල හෝ උණුසුම හැටියට අපි හඳුනා ගන්නා මූලික ඍතු ගුණය තමයි ප්‍රධාන වශයෙන්ම බහුලව රූප කොටාස ජනිත කරන්නේ. ඒයින් ජනිත කරන්නා වූ රූප කොටාස ඍතුජ රූප. දැන් සමහර වෙලාවට බාහිර උෂ්ණත්වය වැඩි වෙනකොට අපේ ශරීරේ දාඩිය දානවා. එතකොට ඒ ඍතුජ වශයෙන් තමයි මේ රූප කොටාස ජනිත කරන්නේ. ඊළඟට ආමාශයේ ඇතුලේ ඒ උණුසුම වැඩි වෙනකොට විවිධ රෝගාබාධ හටගන්නවා. ශරීරයේ උණුසුම වැඩි වෙනකොට විවිධ රෝගාබාධ හටගන්නවා. ඒ විදිහට උණුසුම නිසා අඩු වැඩි වෙන රූප කොටස්. ඊළඟට ආහාරජ රූපයයි කියලා කියන්නේ අපි ගන්නා ආහාරයේ තියෙන රස ඕජාවෙන් උත්පාදනය කරන රූප කොටස්. දැන් ආහාර අඩු වෙනකොට අපි ක්ලාන්ත වෙන්නේ, දුර්වල වෙන්නේ රූප කොටස් අඩු වීම නිසා. නවත ආහාර ගත්තාම ජව සම්පන්න වෙන්නේ, ප්‍රකෘතිමත් වෙන්නේ රූප කොටාස නිසා. මෙන්න මේ විදිහට ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් මේ රූප ධර්ම හටගන්නා ආකාරය නිවැරදිව තේරුම් ගැනීමෙන් තමයි අපට උදය මේ රූප ධර්මයයි මේ රූප ධර්මයේ හටගන්නේ මෙබඳු හේතු ප්‍රත්‍යයකින් කියලා නිවැරදිව දකින්නට හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට ඒ හේතුප්‍රත්‍යයෙන් හටගත්තු ධර්ම අපි මුලින් කිව්වා දෙවිධයකට බිඳී යනවා. එකක් තමයි ෂණයෙන් බිඳී යනවා අනිත්‍ය ලක්ෂණය නිසා. නමුත් පරම්පරාවක් හැටියට අර හේතුව තියෙන තාක්කල් පැවතිලා හේතුව අහෝසි වෙනකොට පරම්පරාව නිරුද්ධ වෙනවා.
එතකොට ඒ අවස්ථා දෙකම අපි නුවණින් තේරුම් ගන්නවා. ඒතර ෂණයක් ෂණයක් පාසා බිඳී යන්න හේතුව අහෝසි වෙන්න ඕන නැහැ. හේතුව තිබියදීම හටගත් නාම රූප ධර්ම ෂණයෙන් බිඳෙනවා. ඒක කවුරුවත් බිඳින්න ඕන නැහැ. හැබැයි අර හේතු ප්‍රත්‍ය තියෙන තාක්කල් පරම්පරාව පවතිනවා. ඒතර අපිට ඕන නම් ඒ හේතු ප්‍රත්‍ය නඩත්තු කරගත්තොත් ඒ පරම්පරාව යම් කාලයක් දිගට නඩත්තු කරගන්න. දැන් අර භාජනයේ බිම වැට්ටු අපරාධේ ඒක බිම වැටෙන්නේ නැතුව තිබුණා නම් තව කාලයක් තියාගන්න පුළුවන් කියන එක සර්ව සම්පූර්ණයෙන්ම වැරදි දෘෂ්ටියක් නෙමෙයි. එතන හරියට තේරුම් ගත්තොත්. ඒ කියන්නේ දැන් එතන වැරදි දෘෂ්ටිය වෙන්නේ මේක ස්ථාවරව තියාගන්න පුළුවන් කියන ආකාරයෙන් අපි ඒක ග්‍රහණය කරගන්නකොටයි ඒක වැරදි දෘෂ්ටිය වෙන්නේ. එහෙම නැතුව මෙතන හේතු ප්‍රත්‍යයෙන් හටගත් රූප ධර්ම යලි යලි බිඳෙනවා. නමුත් ඒ අදාළ හේතු ප්‍රත්‍යයෙන් නැවත නැවත හටගන්න. ඒ හටගන්නා රූප දිගටම හටගන්නා තත්ත්වෙට හේතු ප්‍රත්‍ය නඩත්තු කරගන්න පුළුවන් නම් රූප පරම්පරාව දිගු කලක් නඩත්තු කරගන්න පුළුවන්. පුද්ගලයා උත්පත්තිය ලබනෝ ඉපදුණු තැන ඉඳලා නාම රූප ධර්මයන් බිඳි බිඳි යනවා. නමුත් හේතු ප්‍රත්‍ය තියෙන තාක්කල් යලි යලි නඩත්තු වෙනවා. ඒ හේතු ප්‍රත්‍ය නඩත්තු කරගන්න පුළුවන් නම් දිගු කලක් ජීවත් කරගන්න පුළුවන් ආයු ඇති තාක්. කර්ම ශක්තිය ඇති තාක්. අන්න ඒ විදිහට අපි නුවණින් තේරුම් ගත්තොත් ඒ කාරණය තුල අපිට විදර්ශනා ප්‍රඥාව අවදි කරගන්නට පුළුවන්. ඒතර හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ නාම රූප ධර්මවල හේතු ප්‍රත්‍ය දකින්නට ඕන. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ආකාරය දකින්නට ඕන. ඒ වගේම ෂණයෙන් බිඳී යන ආකාරයත් හේතු ප්‍රත්‍යංගේ අභාවයෙන් බිඳී යන ආකාරයත් නුවණින් දකින්න. එතකොට විඥාන ධාතුවත් එහෙමයි. විඥාන ධාතුව හටගන්න තවත් හේතු තියෙනවා. අවිද්‍යා, තෘෂ්ණා කියන දෙකත් ඒකට එකතු වෙනවා. කර්ම චිත්තයුතු ආහාර නිසාත් විඥානය නිර්මාණ ගොඩ නැගෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් ප්‍රතිසන්දි විඥානය හටගන්නේ අවිද්‍යා, තෘෂ්ණා, කර්ම. ඊට පස්සේ හටගත් විඥානය නැවත නැවත පරම්පරාවක් හැටියට ක්‍රියාත්මක වීමේදී වෙනස් වෙනස් ආකාරයේ විඥානයන් ක්‍රියාත්මක විඥානය 89 ආකාරයකින් බෙදා දක්වන්නේ ඒ නිසා ඒ විවිධාකාර විඥානයන් ජනිත වෙන්නට ඒ අවස්ථාවේ පවතින ඍතු ගුණය බලපානවා, ගන්න ආහාර පාන බලපානවා. ඒ වගේම අපේම සිත අපි මුලින් හිතන දේවල් නැවත නැවත වෙනස් ආකාරයෙන් සිත් පහළ වෙන්නට බලපානවා. මේ විදිහට ඒ සාධක ටිකත් බලපානවා. ප්‍රධාන වශයෙන් සිත භවයේහි උත්පත්තිය ලබන්නට අභිනව චිත්ත පරම්පරාවක් ජනිත වෙන්නට හේතු වෙන්නේ අවිද්‍යා, තෘෂ්ණා, කර්ම කියන මේ සාධක ටික. මෙන්න මේ විදිහට මේ නාම රූප ධර්ම ිතාස්යොම් වශයෙන් බෙදාගෙන පරමාර්ථ ධර්ම වශයෙන් බෙදාගෙන ඊට පස්සේ ඒ පරමාර්ථ ධර්මයන් හටගන්නට අදාළ හේතු ප්‍රත්‍ය මොනවාද කියලා දැනගෙන ඒ හේතු ප්‍රත්‍යන්ට අදාළව මේ නාම රූප ධර්මයන් උපදින ආකාරය නුවණට හසු කරගන්නට පුළුවන් නම් ඒක තමයි උදය ඥානය. නාම රූප ධර්මයන්ගේ හට ගැනීම දකිනවා කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අර දරුවෙක් ඉපදුනා කියන වගේ නාම රූප සමූහයක දැකීම නෙමෙයි. ඒ දරුවා උපන්නා කියන තැන නාම ධර්ම හටගත්තේ කොහොමද, රූප ධර්ම හටගත්තේ කොහොමද? ඒතර මේවා නිකන් උපකල්පනය කරන්න නෙමෙයි, ටික ටික විදර්ශනා ප්‍රඥාවෙන් ස්පර්ශ කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒවා අපිට දැනෙන තැනින් පටන් ගන්න. දැන් ශරීර උෂ්ණත්වය අඩු වැඩි වෙනවා අපිට දැනෙනවා. ඒතර තේජෝ ධාතුව උපදින හැටි, නිරුද්ධ වෙන හැටි, වායෝ ධාතුව ඔක්කාරයට එනකොට මේ උද්ධංගම වායුවයි, මල පහ පිට වෙනකොට වාතයේ පිට වෙනකොට මේ අධෝගම වාතයයි, ඊළඟට ආමාශයෙන් පිටත වාතය බඩ පුරවදාලා ආදි වශයෙන් කියන්නේ ඒ කුච්චස වාතයයි, ඊළඟට අතපය හසුරවනකොට අංගමංගානුසාරී වාතයයි, ආස්වාස ප්‍රස්වාස කරනකොට මේ ආස්වාස ප්‍රස්වාස වාතය, ඒවැ හට ගැනීම නිරුද්ධ වීම අපිට පහසුවෙන් හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට තේජෝ ධාතුව වශයෙන් ගත්තාම අර විශේෂයෙන්ම පරිධාන තේජෝ ධාතු, අපේ ශරීරයේ තැන් තැන් වල දැවිල්ල ඇති වෙන තේජෝ ධාතු, ඊළඟට පාචක තේජෝ ධාතු, ඒ කියන්නේ ආමාශයේ ආහාර දිරවන තේජෝ ධාතු, ඒවැ උත්සන්න භාවය, අඩු භාවය, මේවා අපිට යම් ප්‍රමාණයකට මූලික වශයෙන් හඳුනා ගන්නට පුළුවන්.
එතකොට ඒ විදිහට ඊළඟට පඨවි ආපෝ ධාතු වල දැන් සෙම උත්සන්න වෙන්නේ මොන ආහාර ගත්තාමද? අන්න ආහාරජ රූප නිසා සෙම වැඩි වෙනවා. ආහාරජ රූප නිසා සෙම අඩු වෙනවා. එතකොට ඖෂධ පරිහරණය කරනකොට ඒකෙන් කවර ගුණේද වැඩි කරන්නේ? ඒකෙන් කවර රූප කොටස්ද නිර්මාණය? මේ විදිහට සති සම්පජඤ්ඤයේ යුක්තව අපි හොඳ අවදියෙන් මූලික වශයෙන් මේ නාම රූප බෙදා ගන්නට අපි පුහුණු වෙන්න ඕනේ. එහෙම බෙදාගෙන මේ නාම ධර්ම රූප ධර්ම කවර හේතු ප්‍රත්‍යයෙන්ද හටගන්නේ කියලා මූලිකව ඉගෙන ගන්නට ඕන. ඒ දැනුම සිතේ පවත්වාගෙන ඒ අනුව මේවා සිද්ධ වෙන ආකාරයේ දකින්නට දිගු කලක් උත්සාහවත් වෙන්නට ඕන. අන්න එහෙම කාලාන්තරයක් අපි සති සම්පජඤ්ඤය දියුණු කරමින් සියොම්ව සියොම්ව මේ නාම රූප ධර්ම බෙද බෙදා බලන්නට සහ ඒවා හටගන්න නිරුද්ධ වෙන ආකාරය දකින්නට උත්සාහ කළොත් තමයි සංස්කාර ධර්මයන්ගේ උදය වය අපට නිවැරදිව දකින්නට විදර්ශනා ප්‍රඥාව අවදි කරගන්න පුළුවන් වෙන්නේ. ඒ විදර්ශනා ප්‍රඥාව අවදි වෙන තරමට තමයි මේ නාම රූප ධර්මයන්හි සත්‍යයක්වත් පුද්ගලයක්වත් ආත්මයක්වත් ඇත්තේ නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා නිරුද්ධ වෙන නිසරු ධර්ම සමූහයක් පමණයි කියන අවබෝධය ඇති වෙනකොටයි මේ පංචස්කන්ධය ගැන තියෙන තෘෂ්ණාව ඇලීම ටිකෙන් ටික අඩු වෙන්නට පටන් ගන්න. එය නිර්වශේෂ වශයෙන් නිරුද්ධ කිරීමයි නිර්වාණය කියලා හඳුන්වන්නේ. ඉතින් එතනට යන්නට මৌলিক වශයෙන් මේ සත්ත්ව පුද්ගල ගේ දොර ඉඩ කඩම් ගහකොළ ඉරහඳ තාරකා වශයෙන් ඝන සංඥාවෙන් සාමූහිකව පෙනෙන නාම රූප ධර්ම මෙසේ සූක්ෂම බෙදා බලන්නට උදය වය දකින්නට විදර්ශනා ප්‍රඥාව අවදි කරගත යුතුයයි. ඒ සඳහා මේ සුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනු මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරයි. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ මහරගම පෙරකුම්මාවතේ අංක 7/5 නිවසේහි පදිංචි පී කරුණාවති මහත්මිය විසින් නොවැම්බර් මාස 10 වෙනි දිනට ඊයේ දින එතුමියගේ ජන්මදිනය නිමිති කොටගෙන නිදුක් නිරෝගී සුව චිරජීවනයේ නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරමින් එවැගේම එතුමියගේ මිය පරලෝ යන්නට එදුණු දෙමව්පියන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍ය ආනුමෝදනා කරමින් එවගේම ගුණසේකර පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් දේශකයන්න් වහන්සේ ඇතුළු සැම දෙනාටමත් ආශිර්වාද කරමින් ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් අද දායකත්වයේ දරන්නේ. ඒ යහපත් අරමුණු පෙරදරි කොටගෙන හැම දිනාටම ධම්මසන්න අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය පින්කම ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. තම තමන් සිහිනුවනින් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පින්කමක්. මේ ਸਰව ප්‍රකාරයෙන් ජනිත කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින තුන ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා. ජන්මදිනයේ සමරන පී කරුණාවති මහත්මියටත් ඒ පවුලේ සම දිනාටමත් ගුණසේකර පවුලේ සියලු දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන සැමටත් දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්.
මේ කරුණාවතී මහත්මියගේ මියගිය ආදරණීය මව්පියන් අතුළු පවුලේ සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම භව ගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දෙනාටම මේ උදාර කුසලයේ මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද ජන්මදිනයේ සමරන පී කරුණාවතී මහත්මිය තුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ සැලසේවා. චිරාත් කාලයක් නිබඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි. හැම දිනාටම 13